നടന്ന് അമ്മ സമ്മതിയെ മമ്മ തറവാൻ ഒരു സമ്മതിയെ മട്ട വയറ് തരണമാ മമ്മ കൊഹിക്കില്ല അന്നത് അമ്മയെ മകൾ തറവു തിന്ന മുന്നിന്ന പോമാറായി അന്നത് നീ കലേവേ
ගන්න සරණක් හදනවා කොහොම හරි පිරිමේක එක ගෑනෙක්ට සරණ කරන්න බෑනේ විස්කුවේනි පැරදුනා එහෙම ඉන්න අතරේ දැන් විචය දන්නේ නැහැ කිසි කෙනෙක් ගැන කේන් ගැන විතර දැන ඊට පස්සේ මේ දෙන්න අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනවා ප්‍රේම සම්බන්ධයක් ඇති වෙලා මේ දෙන්න සතුටින් කල්ගත කරනවා ඊට පස්සේ දරුවෝ දෙන්නෙකුත් හම්බුණා දරුවෝ දෙන්නගේ නම දෙක පුතා ගන්න ඇති ජීවහත්ව සහ දිසාල හරිද මේ දෙන්න ටුලියස්ලා දෙන්නේ හරිද දැන් කොහොම සතුටින් ඉන්නවා මේගොල්ලෝ මාලිගාවක් හදලා මේ ඉන්දියාවේ සේවකයෝ දෙන්නගෙන මැති ඇමතිවරු දැන් ඉන්නවා පිරිසෙන් කොටසක් ඉතුරු තුනා ඊට පස්සේ දැන් මේගොල්ලෝ සතුටින් ඉන්නවා හදකම් කරගෙන ඔය ඉන්න අතරේ කුලියෙන් පහත්නේ කුවේනේ ඒක නිසා සේනාධිපතිවරු කිව්වා මේ ඇමතිවරු කිව්වා රජතුමනේ කුවේන් විවාහ කරගන්න බැහැ රජකමට අපි ඉන්දියාවේ ඔබතුමා රජ වෙන්න නම් ඉන්දියාවේ බිරිඳක් ගේන්න ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ රජුව ඕකට කැමති වුණේ නැහැ. රජුව හරි ආදරේ කුවේන්ට. රජුව ඒකනම් කරන්න බෑ. මේ මට ඕනේ රජකමක් නෑ. මම මේ විදියට ඉන්න මේ කරන්න රජකම නෙවෙයිද? මේ එහෙම කොහොමද කරන්නේ කියලා විජය කේකේවා කියන්න ඇති. ඊට පස්සේ ඕමෝමලේ කල්පනා කරන්න ඇතරේ ඇමතිවරුන්ට තේරුණා මේ ආගිරිතන වෙනස් කරන්න හම්බ වෙන්නේ නැහැ කියලා. හොඳයි. දවසක් මේගොල්ලෝ කුවේණගේ ගබඩාවේ සිරියහන් ගබඩාවේ තියලා මාස් මා කාපු කෑලි ඒවා මේවා ගානකට දාලා පළඟ නාපු දාලා ගෙනත් පෙන්නුවා. මේ බලන් රජතුමනි අපි කියන්නේ බොරුද? මේ යක්ෂණිය මේ ඔබතුමාවත් නැති කරලා අපුවත් නැති කරලා ඔබතුමාව මරලා දායි කවදා හරි මේ යක්ෂණියකින් අපි බේරෙන්න ඕනේ මේ බලන්න මේ යක්ෂණිත් එක්ක කොහොමද රජකම් කරන්න කියලා රජතුමා හිත සැලෙන් සැලේම වෙනස් කරා සැලෙන් සැලේ වෙනස් කරා කොහොම හෝ ඉන්නකොට කොහොමද රජතුමාට විවිධ සාධක ලැබුණා ටිකක් පිළිගන්න පුළුවන් වගේ සාධක ඒ අල්ගොල්ලෝ උපක්‍රමනේ දැක්කද රාජ්‍යයේ මේ යා වයින් කරන ගන්න උපක්‍රම රජතුමා දන්නේ නැහනේ රජතුමා දන්නේ මාලිගාවේ වෙන දේවල් විතරයි පිට දේවල් රජතුමා දන්නේ නැහැ ඒක නිසා කොහොම හරි රජතුමා මේ උගුලට අහුණා රජතුමා මේ උගුලට අහුණා ඊපස්සේ රජතුමා කරපු වැඩේ කුවේට මෙහෙම කිව්වා තේ යදින් පසු මගේ මාලිගාවේ පස් පා ගන්න ආවොත් මන්ත්‍රීට හොඳ වැඩක් කරනවා තේ යක්ෂණිය වහම් දරු දෙන්නත් එක්කනේ මාලිගාවේ පිට වෙනවා කියලා කිව්වා. කුවේ ඒක පාටම බය වුණා දරු දෙන්නෙක් ඒක අත්මුතු පරම්පරාව නැති කරගත්තු මම දරු දෙන්නෙක් එක්ක කොහෙ යන්නද කියලා අන්නේ තමයි වෙලා කුවේ අනේ ස්වාමීන් මාව මාලිගාවේ පිට මං කරන්න එපා මං එහෙම කෙනෙක් නෙමෙයි ඔබතුමා මට පොරොන්දු වුණා මාව දිවිනිය රැක ගන්නවා කියලා ඇයි මේ එහෙම කරන්නේ කියලා කිව්වා. බලියන්න දැන් හල්තුමා හල්තුමා කව වහා පිටරයක් උඹගේ හිස ගසා තමන් ඉස්සර මෙතන වහා පිටරයක් රන්තුමා පිට මිලත පස්සේ කුවේනි මොකද කරේ මේ වැලි කැටියක් ගානේ මේ වැලි කැටියක් ගාන උඹට සාප වෙන්න ඕනේ උඹට සාප වෙන්න ඕනේ මම්මගේ සම්වරයට කරපු සාපේ තමයි මට මේ පරිසම් දුන්නේ උඹට හොදක් සිද්ධ වෙන්නේ නෑ උඹට හොදක් සිද්ධ වෙන්නේ නෑ මගේ ධර්ම දෙන්න එක්ක මම කොයි කියලා යන්නද මේ සාපේ දෙවියනේ දෙවියනේ මේ සාපේ පරදේවා මේ සාපේ පරදේවා කියලා කුවේනේ දරු දෙන්නත් එක්ක යන්නේ ගියා. ඊපස්සේ මොකද වුනේ? කුවේනේ පිරිස කරපැඩි කුවේනේ වහව වෙලා කුවේනේ මරලා දැම්මා. ඊට පස්සේ කුවේනේගේ හිතවත් කෙනෙක් මේ දරු දෙන්න හම්බ වෙලා දරු දෙන්න කැලෑවට පිටමන් කළා කියනවා. ඒ දරු දෙන්නගෙන් තමයි මේ අපේ වැද සමුහරේ ඇති උනේ කියලා කියනවා. පැහැදිලිද? ඔන්න ඔබ තමයි පුතේ විජේ කුවේනේ කතා.